සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මනුස්සයාගේ ජීවිතයට නිරන්තරයෙන්ම මඟ පෙන්වීමක් අවශ්‍යයි. එතකොට මේ මඟ පෙන්වීම කොච්චරක් අත්‍යවශ්‍යයිද කියලා ඇහුවොත්, මනුස්සයාගේ ජීවිතය හඳුනගෙන ඒ ජීවිතය ඇතුලේ තියෙන අඩුලුහුඩුකම් දරාගෙන ඉවසාගෙන ඒ පුද්ගලය ඇතුලේ තියෙන වටිනාකම් ඉස්මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක්ගේ මඟ කෙපෙන්නීමක් අවශ්‍යයි. එනිසා ගොඩක් වෙලාවට දැන් යාළුවෝ ගත්තම කියනවා ෆිට් තමයි හොඳම යාළුවා, බෙස්ට් ෆ්‍රෙන්ඩ්, අඹ යාළුවෝ ඔක්කොම කියලා කියනවා. හැබැයි එයා ගාව කැපැසිටියක් නැහැ මේ මොහොතේදී අනිත් කෙනාගේ ජීවිතයේ තුල තිබෙන්නව ඇතුළාන්තයේ බලය එළියට අරගන්න. ඒ වගේම ලස්සන මාවතක් හදලා දෙන්න. ඒ නිසා ෆ්‍රෙන්ඩ්ෂිප් එක දිගටම ගියාට මේ මොහොතේදී ඒ අභිෂේකාත්මක ෆෝස් එකක් මේ මොහොතේ දී ගන්න බැරි කමක් තියෙනවා. ඒ නිසා රත්න මේ තාත්තේ පුතේ දුවේ, එහෙනම් ඔබේ මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තුල විතරක් යැපෙන්න එපා. ඔබට හොඳ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නට ඕනේ, හොඳ යාළුවෙක් ඉන්නට ඕනේ. හැබැයි ඊට ඔබට ගිය ස්පිරිචුවල් ඩිරෙක්ටර් කෙනෙක්ව, ඇනිමේටර් කෙනෙක්ව, මොටිවේටර් කෙනෙක්ව ඔබේ ජීවිතය ඇතුලේ තියාගන්න. එතකොට තමයි ඔබේ ජීවිතයට අවශ්‍ය කරන පන්නරය, ශක්තිය, බලය ඒ පුද්ගලයා ඔබේ ජීවිතය ඇතුලේ ස්ථාපිත කරන්නේ. අපි දැන් සුදෝ බයිබලේ අරගෙන බැලුවොත් ක්‍රියාපොතේ තියෙනවා දෙවැනි පරිච්ඡේදයේ 42 මේ විදිහට. ඔහු ප්‍රේරිත වරුන්ගේ ඉගැන්වීමෙහිද, සහභාගිකමෙහිද, රොටි කැඩීමෙහිද, යාඥාවෙහිද නිතරව කල්ගත කළහ. එනිසා පළවෙනි දේ මොකද්ද? ප්‍රේරිතයන් වශයෙන් ගත්තේ ගෝලයන් වශයෙන් ඔවුන්ට මඟ පෙන්වන, ඔවුන්ට හොඳ නරක කියලා දෙන, ඔවුන්ගේ ධර්මය වැඩි කරන, ඒ වගේම ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය කරන මාවත් එලිපෙහෙලි කර දෙන පුද්ගලයන් වශයෙන් එදා දවසේදී ප්‍රේරිතයන්ව සැලකුවා. ඉතින් දැන් එහෙම සැලකලා නිකන් ඉන්නේ ඔවුන්ගේ ඉගැන්වීම ගැන මෙන්න ලොකු ඕනකමක් තිබුණා. හිස රතන මේ තාත්ති පුතේ දුවේ, මේ ඉගැන්වීම ටීචින් කියන එක ගොඩක් වැදගත්. දැන් අපිට ගොඩක් වෙලාවට අපිට හිතෙනවා අයියෝ මේ දේශනා මොනවද අප්පා, මේ දේශනා වෙලාවට නැකිටලා ගිහිල්ලා ගෙට්ටුව ගාවාරි කොයි හරි ඉඳගෙන පත්තරයක් බල්ලා යන කීප දිනක්ම ඉන්නවනේ පූජාවට ගිය සමහරලාට. දේශනා වේලාව කියන්නේ ඉන්ටර්වල් වේලාව වගේ හිතන්නේ නැහැ. උපදේශනය සහ යොමු කිරීම ජීවිතයට අත්‍යවශ්‍යයි. ඒ නිසා දැන් ඔබ දිව්‍ය පූජාවකට යනකොට ඒ දිව්‍ය පූජාවේ මෙන්න මේ කොටස තියෙනවා. මොනවද? දේශනාවක් තියෙනවා, දේව වචනයක් තියෙනවා. එතකොට මේ දේශනාවේ දේව වචනය තුළ මොනවද කියන්නේ? සහභාගිකමේහි. ආමේ නිකම්ම නිකං ගිහිල්ලා බලලා එනවා නෙමෙයි, සහභාගි වෙන්නට යනවා. එතකොට මේ සහභාගි වීමේ සංගයක් බවට පත් වෙන්නට ඕනේ. සමහරවිට හරිම දුකයි මේ රෙස්පොන්ස් එක නැතුව ගිහිල්ලා, මේ රිලේෂන්ෂිප් එක නැතුව ගිහිල්ලා, මේ තියෙන සම්බන්ධතාවයන් එකක්වත් නැතුව ගිහිල්ලා. දැන් පියතුමා කියන්නේ කෙනෙක්, ජනතාව කියන්නේ තවත් පිරිසක්. එහෙනස දැන් මේ අතර කෝඩිනේෂන් එකක් නැහැ, මේ අතර සම්බන්ධතාවයක් නැහැ, මේ අතර සහභාගිත්වයක් නැහැ. ඒ නිසා දැන් මෙන්න මේ ෂෝ ලෙවල් එකේ තමයි යන්නට යන්නේ. එතකොට මෙහෙකට ගියත්, පූජාවට ගියත්, මේ පූජා ඉවර වෙනවා, මෙහෙ ඉවර වෙනවා, ආය කට්ටිය මේවෙමු ආය ගෙදර යනවා. එතකොට දැන් ඊට වඩා දෙයක් මෙතන ඉල්ලනවා. ඒ නිසා මොනවද කියන්නේ? රොටි කැඩීමෙහිලිද. එහෙනම් මේ දිව්‍ය පූජාවට ආපුවාම මේ රොටි කැඩීම, රොටි බෙදා දීම, නැත්නම් පූප බෙදා දීම ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. ජීවිතේ රත්නන මේ තාත්තේ පුතේ දුවේ අපිට හිතෙනවා මේ පූපය කියනදී අපිට ඕනේ නැහැ. ඒ නිසා අපිට වචනේ විතරක් හොඳට අහගෙන හිටියොත් ඇති නෑ. කතෝලික සභාව වෙනස් වෙන්නේ එතනයි. එතන පූපයක් තියෙනවා, සප්‍රසාද ජේසුත් ඉන්නවා, දේව වචනයක් තියෙනවා, ඉගැන්වීමක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම තමයි කතෝලික සභාව තුළ ඔබව පෝෂණය කරනවා, ආරක්ෂා කරනවායි කියලා කියන්නේ. එනිසා මෙහෙම කියනවා, සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. මොනවා නිසාද ගෞරවය ඇති වුණේ? ඊට ඉස්සර කොටස කියනවා යාඥාවේ ජීවිතය ගත කරයි කියලා කියනවා.
හිස යාඥාවකින් තොරව ගෞරවයක් ඇතිවෙන්නේ නැහැ. දේවිකත්වයෙන් තොරව ගෞරවයක් ඇතිවෙන්නේ නැහැ. එහෙනම් රත්නනම් මේ තාත්තිපුතේ දිවේ ගෞරවාන්විත ආදරයක් ඔබත් දක්වලා ඔබේ ජීවිතයේ තුලින් ගලාගෙන එන්නා වේ සෙනෙහස ජීවමාන වස්වබ්බවට පරිවර්තනය කරලා මේ ලෝකේ සුවපත් කරන්න, මේ ලෝකේ බලවත් කරන්න, මේ ලෝකේ ශක්තිමත් කරන්න ඔබට දේව ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චේසු පිටයි.